ඉංග්‍රීසි පාඩම් මාලාවේ 11 වෙනි පාඩමේ දෙවැනි කොටසට ඔබව සාදරයෙන් පිළිගන්නවා. පළමු කොටසෙන් අපි වචන 40කුත් තවත් අමතර වචන කීපයකුත් ඉගෙන ගත්තා. මේ පාඩමේ අංක 41 ඉඳලා තමයි අපි ඉගෙන ගන්නේ. ඒත් එක්කම වෙනද වගේම ඔයාලට පුළුවන් description box එකකින් මේ වචන උච්චාරණය වෙන විදිහ සටහන් කරගන්න. ඒ වගේම channel එකට අලුත් නම් දැම්ම subscribe කරන්න. විෂය subject S U B J E C T subject ගණිතය mathematics M A T H E M A T I C S mathematics එහෙම නැත්නම් math කෙටියෙන් අපිට කියන්න පුළුවන් math කියලා. නමුත් බහුතරයක්ම මේක කියන්නේ maths කියලා. maths කියලා වචනයක් නැහැ. නිවැරදි වචනය mathematics, එහෙමත් නැත්නම් math. M A T H math. විද්‍යාව science. S C I E N C E science. ජීව විද්‍යාව biology. B I O L O G Y biology. භෞතික විද්‍යාව physics. P H Y S I C S physics. රසායන විද්‍යාව chemistry. C H E M I S T R Y chemistry. ඉතිහාසය history. H I S T O R Y history. සිංහල S I N H A L A Sinhala. ඉංග්‍රීසි English. E N G L I S H English. බුද්ධාගම Buddhism. B U D D H I S M Buddhism. කතෝලික ආගම Catholicism. C A T H O L I C I S M Catholicism. ඒ වගේම Hindu ආගමට අපි කියන්නේ මේ වගේම Hindu කියන වචනෙට අවසානෙට ISM යොදාගෙන Hinduism. චිත්‍ර art A R T art. සංගීතය music M U S I C music. නැටුම් මේ වචනේ උච්චාරණය කරන්න ආකාර දෙකක් තියෙනවා. UK English අනුව අපි කියන්නේ dancing. US English අනුව අපි මේ වචනේ උච්චාරණය කරන්නේ dancing යනුවෙන්. UK English නම් dancing, US English නම් dancing. spellings එකයි D A N C I N G. තොරතුරු තාක්ෂණය අපි කෙටියෙන් IT කියලා කියන්නේ. ඉතින් IT කියන එකේ අර්ථය තමයි information technology. I N F O R M A T I O N information. තාක්ෂණයට අපි කියන්නේ technology. T E C H N O L O G Y technology. information technology. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට අපි ICT කියලා කියනවා. ICT කියන එකේ අර්ථය තමයි information and communication technology. information සහ technology කියන වචන දෙක අපි ඉගෙන ගත්තා. අපි ඒ නිසා communication කියන වචනේ විතරක් ඉගෙන ගමු. සන්නිවේදනයට තමයි අපි communication කියන්නේ. C O M U N I C A T I O N communication. 57 වෙනි වචනය බලන්න. මේකේ අර්ථය තමයි සාහිත්‍ය. මේක ප්‍රොනවුන්ස් කරන්න ආකාර දෙකක් තියෙනවා. UK English අනුව අපි මේ වචනය ප්‍රොනවුන්ස් කරන්නේ literature. literature. ඒ වගේම US English අනුව අපි මේ වචනය උච්චාරණය කරන්නේ literature. literature.
LITERATURE. ඉංග්‍රීසි සාහිත්‍ය නම් අපිට කියන්න පුළුවන් English Literature. එහෙමත් නැත්නම් English Literature. සිංහල සාහිත්‍ය නම් අපිට කියන්න පුළුවන් සිංහල Literature. එහෙමත් නැත්නම් සිංහල Literature. බෞද්ධ ශිෂ්ටාචාරය. බෞද්ධ කියලා අපි ඉංග්‍රීසි භාෂෙන් කියන්නේ Buddhist. BUDDHIST Buddhist. එවකේම ශිෂ්ටාචාරයට අපි කියන්නේ civilization. 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 Buddhist civilization. භූගෝල විද්‍යාව. මේ වචනේ උච්චාරණය කරන්න පුළුවන් විදි දෙකකට. UK English අනුව අපි උච්චාරණය කරන්නේ geography. Geography. US English අනුව අපි උච්චාරණය කරන්නේ geography. 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 සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය. Health and physical education. සෞඛ්‍යට health කියනවා කියලා අපි කලින් ඉගෙන ගත්තා. HEALTH health. And AND physical. PHYSICAL physical. Education කියන වචනේ අපි කලින් ඉගෙන ගත්තා. ඉතින් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයට අපි ඉංග්‍රීසි භාෂෙන් කියන්නේ health and physical education. ආර්ථික විද්‍යාව. Economics. 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 විශිෂ්ටතාව. එහෙමත් නැත්නම් විශිෂ්ට සම්මානයට අපිට කියන්න පුළුවන් distinction කියලා. ඔයා ඒ සාමර්ථ්‍යයක් ලබා ගත්තොත් ඔයාට කියන්න පුළුවන් ඔයාට ඒ subject එකට, ඒ කියන්නේ විෂයට වට distinction එකක් තියෙනවා කියලා. DISTINCTION. distinction. ප්‍රතිඵල. result. අපිට විභාග ප්‍රතිඵල ගැන කතා කරනකොට මේ result කියන වචනය අගට S අකුරිය දාගෙන results යනුවෙන් මේ වචනය උච්චාරණය කරන්න පුළුවන්. RESULTS results. ශ්‍රේණිය. grade. GRADE grade. විෂය නිර්දේශය. syllabus. SYLLABUS syllabus. ව්‍යාපාර අධ්‍යයනය. business studies. ව්‍යාපාරයට අපි කියන්නේ business කියලා. business නෙවෙයි business. මේ වචනේ ලියනකොටත් ගොඩක් අය වැරදි කරනවා. හරියට ලියන්නේ BUSINESS. ඔයාට පාඩම් කරන්න පහසු වෙන මම පහසු ක්‍රමයක් කියලා දෙන්නම්. bus කියලා ලියන්න BUS. in අනතුරුව in කියලා ලියන්න IN. ඊළඟට තමයි අපි ESS යදාගන්නේ. studies. STUDIES studies. ව්‍යාපාර සංඛ්‍යානය. business statistics. business කියන වචනේ ඉගෙන ගත්ත අපි statistics කියන වචනේ බලමු. STATISTICS statistics. statistics කියන වචනේ තනි අර්ථය සංඛ්‍යා ලේඛන. ගිණුම් කරණය. accounting. ACOUNTING accounting. ගෙදර වැඩ. homework. HOMEWORK homework. උපකාරක පන්ති. එහෙමත් නැත්නම් කුඩා කණ්ඩායම් වශයෙන් අපි උගන්වනව නම් යම් පිරිසකට ඒ වගේ පන්තියකට අපි කියනවා tuition කියලා. tuition නෙවෙයි tuition. TUITION tuition. වෘත්තීය පුහුණුව. vocational training. VOCATIONAL vocational. TRAIN
TRAINING training වෘත්තීය පුහුණු ආයතනයට අපිට මේ වචන දෙකට අගට institute කියන වචනය යොදාගෙන vocational training institute යනුවෙන් උච්චාරණය කරන්න පුළුවන්. Institute කියන වචනය මේ පාඩමේදී අපි කලින් ඉගෙන ගත්තා. උසස් අධ්‍යාපනය. අපි higher studies කියලාත් කියනවා higher education කියලාත් කියනවා. Higher studies can spellings HIGHER higher STUDIES studies education කියන වචනය ලියනවා දන්නවනේ ඒ නිසා මම එක නැවත කියන්නේ නැහැ. පුවත්පත newspaper 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 සංගරාව magazine 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 කතුරු කතුරු කියලා අපි ඉංග්‍රීසි භාෂෙන් කියනකොට බහුවචනෙන් කියන්නේ ඒ කියන්නේ සිසර් නෙවෙයි සිසර්ස් SCISORS ඒ වගේම අපිට කියන්න පුළුවන් a pair of scissors ඔයාලට මේ වචනය ලියා ගන්න පුළුවන් description box එකේ මම මේ වාක්‍ය ලියන්නම් ලිපි ද්‍රව්‍ය stationery මෙතන නිවැරදි කිරීමක් කරගන්න ඕනේ මම අගට සඳහන් කරලා තියෙන්නේ NARY කියලා මේ වචනේ අර්ථය වෙනස් අර්ථයක් ඒ ගැන මම ඉදිරියේදී පැහැදිලි කරන්නම් මෙතනට එන්න ඕනේ E අකුර මං ස්පෙලින්ග් සඳහන් කරන්නම් මේ වචනේ ලියා ගන්න STATIONERY මෙතන NARY නෙවෙයි NERY වෙන්න ඕනේ මේක අනිවාර්යයෙන්ම නිවැරදි කරගන්න ලිපි ද්‍රව්‍ය කියන ස්ටේෂනරි අපි ලියන්නේ මේ විදිහට අනිත් වචනේ වෙනස් මාර්ථයක් තියෙන්නේ ඉතින් ඒ ගැන ඉදිරියේදී පැහැදිලි කරන්නම් මෙතනදී පැහැදිලි කරන්න ගියොත් ඔයාට පැටලෙන්න පුළුවන් දැනට මතක තියාගන්න මෙතනට එන්න ඕනේ ERY කියලා ඒ වගේම තමයි අපි අල්මාරියට කියන වචන කිහිපයක්ම ඉගෙන ගත්තා සමහර අය අල්මාරියට කබඩ් කියලාත් කියනවා නමුත් ඒ වචනේ වැරදි කබඩ් එකක් විදිහට උදාහරණයක් ගන්න පුළුවන් පාසලේ පන්ති කාමරේ තියෙන්නේ මේක ලියන විදිහ වෙනස් ඔයාට පේනව ඇති මං ස්පෙලින්ග්ස් කියන්නම් CUPBOARD කබඩ් නමුත් මේක ලියනකොට ඔයාට පහසුවෙන්ම කප් කියලා ලියලා කප් කියන්නේ කෝපයට කප් කියලා ලිව්වා බෝඩ් කියලා ලිව්වා ඒ වචන දෙක එකතු වුණාම තමයි කබඩ් කියලා හැදෙන්නේ උච්චාරණය කරනකොට මේ P අකුර සයිලන්ට් ලෙටර් එකක් විදිහට තමයි මෙතනදී තියෙන්නේ ශිෂ්‍යත්වය ස්කෝලර්ෂිප් S CHOLARSHIP scholarship එවගේම ශිෂ්‍යත්ව විභාගයට වඩ කියන්න පුළුවන් scholarship examination යනුවෙන් examination කියන වචනය 80 වෙනි උදාහරණය මෙතන සඳහන් කරලා තියෙනවා මම ඒත් එක්කම මේ වචනේ කියලා දෙන්නම් EXAMINATION 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 කියන්නේ විභාගයට ලිපිය letter 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 අපි කලින් වීඩියෝ එකේ ඉගෙන ගත්ත cover letter එකක් හදන්නේ කොහොමද කියලා cover letter කියන spellings මම කියන්නම් COVER cover LETTER letter cover letter ඒ වගේම රාජකාරී ලිපියකට අපි කියනවා official 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 LETTER letter official letter ඒ වගේම තමයි අක්ෂරයටත් අපි letter කියලා කියනවා මේ විදිහටම තමයි අපි උච්චාරණය කරන්නේ ඒ වගේම මේ විදිහට තමයි අපි ලියන්නේත් ඔයා සාමාන්‍ය පෙළ ලියනවා නම් ඒහා සාපේක්ෂව සමාන විභාගයක් ඔබට ලබා දෙනවා ඒ ආකෘතියටම ඒ විදිහටම ප්‍රශ්න හදලා ඒ විදිහටම ලකුණු ඇතුළත් කරලා අපි කියන්නේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර කියලා මේකට අපි ඉංග්‍රීසි භාෂෙන් කියන්නේ mock test එහෙමත් නැත්නම් mock exam MOCK mock TEST test එහෙමත් නැත්නම් EXAM exam mock test ඒත් එහෙමත් නැත්නම් mock exam වාරය term T E
R, M. පළමු වාරයට අපි කියනවා first term. දෙවැනි වාරයට second term. තුන්වැනි වාරයට third term. ඒ වගේම වාර විභාගයට අපි කියනවා term test. අද පාඩමෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් 11 වෙනි පාඩම මෙතනින් ඉවරයි. ප්‍රශ්න තියෙනවා නම් අර පොළොන් පහලින් comment කරන්න. ඒ වගේම වීඩියෝ එකට අනිවාර්යෙන් like කරන්න. යාළුවතර share කරන්න. 12 වෙනි පාඩමෙන් නැවත හමු වෙමු.